මේ මෑතක් වන විට අපේ රටේ නීතිය විධානයේ ආධිපත්‍ය හොඳටම බිඳ වැටිලා සාමාන්‍ය මිනිස්සෙක්ට ආරක්ෂාවක් නැහැ මේ දවස්වල යුක්තිය කියලා මෙහෙමක් මතක තියාගන්න පාතාලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම මද්ද්‍රව්‍ය මත් දේවල් අයිස් කුඩු නතර කිරීම හොඳ දෙයක් ඒ සම්බන්ධයෙන් වෙන නීත්‍යානුකූල ක්‍රියාමාර්ග වලට ජාතික ජනබලවේගයේ සහය තියෙනවා අපි ඒකට විරුද්ධ වෙන්නේ නැහැ නමුත් යුක්තිය කියන මුවාවෙන් වැඩ බලන පොලිස්පතිවරයා ගෙනෙන මේ ක්‍රියාකලාපයෙන් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා මිනිසුන්ට හිරිහැර වෙනවා කවුද එහෙම කියන්නේ අපිද නැහැ පොලිස් කොමිසම කියනවා කරාට කමක් නැහැ රටේ නීති අනුව කටයුතු කරන්න රටේ නීති අනුව කටයුතු කරන්න මානව කොමිසම් සභාව කියනවා ඕගොල්ලන්ගේ මේ වැඩෙන් මිනිසුන්ට හිරිහැර වෙනවා නීති අනුව කටයුතු කරන්න අපි කියන්නේ තෙච්චරයි හැබැයි මම මෙහෙමත් කියන්නම් කන් හැන්දෙන් කුඩු බොන මිනිහව අල්ලගෙන හරිද කිලෝ ගණන් ගේන මිනිහව ඇතෑරලා ඔක නවත්තන්න බෑ අපේ ත්‍රිවිධ හමුදා සාමූහිකයේ අපේ අරුණ ජයසේකර මහත්මයා පැහැදිලිව කිව්වා මාධ්‍ය සම්දර්ශන ඕනේ නැහැ පොය දෙකක් දෙන්න අපිට ගේන එක නවත්තන්න පුළුවන් මේ රට සම්පූර්ණයෙන් මත්වදරින් විදරන්න අපිට පුළුවන් දේශබන්දුට බෑ දේශබන්දු අල්ලන දැලේ හිල් හිල් වෙච්ච දැලකින් මාළු පැනල යනෝ දැන් මම්ම දැක්කා දැන් ඔය වගේ විමර්ශනයක් කරද්දි මූලික දේ මොකද්ද නඩුවක් අහන්න ඕන එහෙනම් සාක්ෂි එකතු කරන්න ඕන බොහොම පරිස්සමෙන් කුඩු හැම පරිස්සමෙන් එකතු කරන්නට ඕන මොකද අපි පෞද්ගලික සුවානදගේ මාධ්‍යවල දැක්කේ කුඩු අල්ලලා යවපු සාම්පල 700 ගානක තියෙන්නේ පාම් පිටි කියලා ආණ්ඩුවෙන් අපිට කියනවා ඒතර දේශබන්දු යුක්තිය මෙහෙමෙන් කරේ බේකරියක් අල්ලපු එකද පාම් පිටියෙන් බේකරියක් නෙවෙයිනේ කුඩු නෙහුවේ අන්න ඒකයි කියන්නේ ඔයගේ ගොම් පාට් වලින් මේ රටේ ප්‍රශ්න විසඳන්නත් බෑ ජනතාව දන්නවා ඔය වැඩ බලන පොලිස්පති තමන්ගේ නේද වැඩ බලන කෑල්ල අයින් කරලා පොලිස්පති වෙන්න දකලා දකලා ඉන්නවයි කියන එක අපිට හොදාකාරවම පැහැදිලි ඒ වගේම ඔය වැඩ බලන පොලිස්පති පොලිස් කූඩුව තුල හිටපු පුද්ගලයෙක්ට ක්‍රූර අමානුෂික වද හිංසා පැමුණුවයි කියලා ශ්‍රේෂ්ඨාධිකරෙම්ම තීන්දුවක් දුන්නා මෙයා ජනතාවට ක්‍රූරව සැලකුවා මේ මිනිස්සයාට මූලික හිමිවන් උල්ලංඝනය කරා කියලා වන්දියකුත් ගහන්නේ කියලා කිව්වා අන්න එහෙම බුවෙක් තමයි ඔය වැඩ බලන එක්කෙනා අන්න ඒ හිතුවින්ද තමයි ජාතික ජනබලවේගයේ අවසරය මත මම පෙත්සම් කරුවෙක් වශයෙන් මේ මිනිස්සයාට IGP කමක් දෙන්න හොඳ නැහැ ඒක තීරණයක් අතකට මත සිද්ධාලේප වේද මහත්තයා සිද්ධාලේප වේද මහත්තයාගේ ඔක්ලර දැන් ඉන්දිස්සරේ එක්කෙනා නෙවෙයි ඈ අර කුරුවත්තට පත් කර යන්නේ ඒ ආකාරයට තමයි අන්න එවන් පුද්ගලයෝ ඇයි මේ දේශපාල නායකත්වයේ බලය තියාගෙන ඉන්නේ ඊයේ පෙරේද නාරම්මල මොකද්ද සිද්ධ වුනේ ඒක වීඩියෝ කරපු හින්දා හොඳට ගියා සිවිල් ඇඳගත්තු මිනිස්සෙක් පිස්තෝලයක් තියාගෙන වාහනේ නවත්තනවා දැන් ඔබ නවත්තයිද මම නවත්තයිද රෑට සිවිල් මිනිස්සෙක් අපේ වාහන නවත්තන්න කිව්වොත් පන්නගෙන එනවා ඔළුවට වැඩි තියලා මරලා දානවා නවත්තන්න නැතුව කියපු හින්දලු අන්තිමට නිකන් පත් වුණා වගේ තමයි ඉන්නේ හරිද දැන් හොඳ වෙලාවට ඒක වීඩියෝ කරේ ඒ හින්දා තමයි අද මිනිස්සු කියන්නේ මේක අසාධාරණයක් දරුවෝ තුන්දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් කුඩුකාරයෙක් වුණත් මිනිමරුවෙක් වුණත් පාරේ වෙඩි තියලා මරලා දාන්න නීතියක් නැහැ නඩුවක් කාලා වැරදිකාරය කරලා හිරේ දාන්න ඕනේ ඒකයි ක්‍රමේ ඒ මරරට මේ වැඩබල්ල පොලිස්පති වගේ කියන්නට ඕන ගිහිල්ලා මැරිච්ච ගෙදරට සල්ලි ටිකක් දුන්නයි කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ පොලිස් අමතිත් වගේ කියන්නට ඕන පොලිස් අමාත්‍යාංශයේ තියෙන පාරේ මිනිස්සුව මරන්න නෙමෙයි කෝ මේ දුප්පත් මිනිහට වෙන හිරිහැරේට මේ ආණ්ඩුවේ කවුද වගේ කියන්නේ සල්ලි ටිකක් දීලා ඒක විසඳන්න පුළුවන් දැන් වීඩියෝ කරපු ඉඳ හොඳට ගියා